අයිබුවන් මේ ඔටෝ හබ් ල අප වාහන සම්බන්ධ ගොඩක් ක්ස්පිරෙන් ෝගල රන්ගෙන ඉතින් විධ විධ වාහන කටගරීස් ගොඩක් මෙමනර කතා කල තින ඉතින් අද ටික් ලංකාවට අලුත් තවත් වාහන කටගරිය ගැන කතාරන්න යන්නේ බජාජ් කියුට් කොඩ්‍රොසයිගල්ල තින මාත එක්ක ඉතින් මේ වාහනේ ෆොටෝස් වීඩියෝස් බලන්න යන්න හසිත 9 ඉන්ස්ටාග්‍රෑම් එක දැම්මිල ෆොලෝ කරන්න ඉතින් ටග් ගාලයන් රිවිව් එකට මේ ඔටෝ හබ් Bajaj Qute Quadricycle එකගෙන ලංකාවේ විවිධ මත මේනකට පළ වෙලා තිනවා මේක කා එකක් විදිහට වැරදි මතයක් සමාජගත වෙලා තිනවා නමුත් ඔයගොල්ලන්ට විශේෂයෙන්ම කියනවනේ මේක කා එකක් නෙමෙයි මේක Quadricycle එකක් කියලා ඉතින් මේ Quadricycle කියන කැටගරි එක සාමාන්‍යයෙන් යෙදෙන්නේ එහෙම නැත්නම් ඒ කණු පිළවලට ගත්තොත් 3 wheel එක සහ කා එක අතර තමයි මේ Quadricycle කියන කැටගරි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ලංකාවේ පළවෙනි Quadricycle එක මේක ඒ හින්දා ගොඩ දෙනෙක්ට මේක ගැන අත්දැකීමක් නැති වෙන්න පුළුවන් ඒ වගේම වාහන ගැන විශේෂයෙන් ගොඩක් දන්නේ නැති කෙනෙක් නම් බැලු බැලමුට මේක කා එකක් වගේ පේන්න පුළුවන් ඉතින් ගොඩක් දුරට සාමාන්‍යයෙන් මේක කා වාහන තමයි Quadricycle විදිහට හඳුන්වන්නේ. ඊට අමතරව මේක වේග සීමා ගැන කතා කරනවා නම් අපිට මේක අධිවේගී මාර්ගයේ ධාවනය කිරීමේ හැකියාවක් නැහැ. මේක සාමාන්‍ය පාරවල් වල තමයි භාවිත කරන්න පුළුවන් වෙන්නේ. ගොඩක් දුර නගරාශිත තමයි මේ ගොඩක් සුදුසු වෙන්නේ. ඊට අමතරව මේක වේග සීමා ගැන කතා කරනවා නම් සාමාන්‍යයෙන් මේක ආරක්ෂිත වේග සීමාව 60 කිලෝමීටර් 70 විදිහට තමයි හඳුන්වන්නේ. නමුත් ලංකාවේ Quadricycle නීතියත් එක්ක අපිට මේක 60 කිලෝමීටර් 50 දක්වා වේගකින් තමයි ලංකාව ඇතුලේ ධාවනය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ දේවල් තමයි කා එක සහ මේ Quadricycle ගැන වෙනස්කම් වශයෙන් පෙන්වා දෙන්න තියෙන්නේ. අපිට අග්ගාල මේක විශේෂ අංග මොනවද කියලා බලමු. ෆ්‍රන්ට් වියු එක ගැන කතා කරද්දී ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේක වාහනයට ගැළපෙන විදිහට මේක වින්ස්ක්‍රීන් එක නිර්මාණය කරලා තිනවා. ඒ වගේම මේකේ අපිට එක වයිපර් බ්ලේඩ් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. වින්ස්ක්‍රීන් වොෂර් එකත් අපිට මේකෙම තමයි දීලා තින්නේ. ඊට අමතරව මෙන්න මේ කොටස සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ අපේ එන්ජින් කම්පාර්ට්මන්ට් එකේ ඩෝ එක. එහෙම නැත්නම් අපි බොනට් එක තමයි මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් මේක රියර් එන්ජින් කා එකක්. ඒ කියන්නේ අපිට මේකේ පිටිපස කොටස තමයි මේක එන්ජින් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට ඉස්සරහා කොටස නිර්මාණය කරලා තින්නේ බූට් ඒරියා එකක් විදිහට. අපි මේ ෆ්‍රන්ට් අපිරියන්ස් ගැන කතා කරලා ඉවරලා අපි එකට යන්. ඊට පස්සේ මෙතනින් පල්ලෙහාට ආවොත් ඔයාලට පේනවා හැලජන් ෆොග් ලයිට් එකක් දීලා තිනවා. ඒ වගේම අපේ පාකින් ලයිට් එකත් මේ ලොකු හෙඩ් ලයිට් එක අතරම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ විදිහට සිග්නල් ලයිට් එකක් ස්ටෑන්ඩඩ් විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඊට අමතරව මැද්දට ආවොත් ඔයාලට පේනවා බජාජ් කියුට් කියලා ලෝගෝ එකක් බලා ගන්න පුළුවන් වෙනවා. වගේම එතනින් පල්ලෙහාට ආවොත් මේ විදිහේ කවුල් එකක් අපිට දීලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ බලනවා ඇති මේක රියර් එන්ජින් කා එකක් නම් ඇයි මේ විදිහට කවුල්ස් තියෙන්නේ? ඉතින් එන්ජින් කූලින් එකක් මේකට අවශ්‍ය වෙන්නේ නැහැ නේ කියලා. නමුත් මේ කවුල් එකෙන් ගන්න එයා එක වෙනස් විදිහකට තමයි භාවිතා වෙන්නේ. මොකද මේකේ අපිට
එයා කන්ඩිෂන් සිස්ටම් එක නැත්නම් වායු කම සමීකරණ පහසුකමක් ලබා දෙන්නේ නැහැ. ඉතින් මේ ගන්න එයා එක අපිට ඇතුළේදී බෙදා හරිනවා. අපි ඒකට ඇතුළට නැගලා කතා කරමු. ඒ වගේම මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ගැන කතා කරොත් මේකේ මිලිමීටර 158ක් දක්වා ගොඩක් උස උසක් අපිට බලා ගන්න පුළුවන්. නැත්නම් ඒ වගේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් අපිට දීලා තියෙනවා. ඊට පස්සේ මම මේකේ මේ ගම්ම බූට් එකට යනවා. මේකේ බූට් ඒරියා කොයි වගේද කියලා අපේ කී එකේ යූස් කරලා මේ විදිහට අපේ කී හෝල්ඩ් එකට දාලා මේක ඕපන් කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ ලීටර 50කට ආසන්න බූට් කැපැසිටි එකක් බලා ගන්න පුළුවන්. සාමාන්‍ය බෑග් එකක් වගේ මේකේ අපිට අසුරවන්න පුළුවන්. ඉතින් ඒ වගේ බූට් කැපැසිටි එකක් තමයි බලා ගන්න පුළුවන්න්නේ. මේක රියර් එන්ජින් කාර් එකක් හින්දා අපේ බූට් ඒරියා එක අපිට ඉදිරිපස කොටස තමයි දීලා තියෙන්නේ. අපි යන් සයිඩ් එකට. සයිඩ් එක ගැන කතා කරද්දී මම පළවෙනිින් මේකේ වීල් එකට යන්නම්. අපිට මේකේ 12 ඉන්ච් වීල් එකක් තමයි දීලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වගේ ඩිසයින් එකක් එක්ක අපිට මේක බලා ගන්න පුළුවන් වෙනවා. වගේම මේකේ බ්‍රේක් සිස්ටම් එක ගැන කතා කරලොත් මේ අපිට ඩ්‍රම් බ්‍රේක් තමයි වීල්ස් අතරෙම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව මේකේ සස්පෙන්ෂන් ගැන කතා කරනවා නම් මේක අපිට ඉන්ඩිවිජුවල් සස්පෙන්ෂන් දීලා දෙනවා. එක රෝදෙන් රෝදෙට ඉන්ඩිවිජුවල් සස්පෙන්ෂන්ස් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ඩිසයින් එකක් විදිහට. ඊට අමතරව මේකේ මේ විදිහට තමයි අපිට මිරර්ස් දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මැනුවලි මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඊට අමතරව අපිට මේ වගේ ඩෝ හෑන්ඩල් එකක් දීලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මෙන්න මේ කොටසින් පහල අපිට යම්කිසි කවුලුවක් දීලා තියෙනවා. ඒ කියන්නේ මේකෙන් එන එයා එක මෙතනින් ඇතුළට අරන් අපිට වායු සමීකරණ පද්ධතියක් නැති හින්දා හුලඟක් ලබා දෙන්න පුළුවන් මේකෙන් ගන්න එයාකින්. ඊට පස්සේ එතනින් පිටිපස්සට ආවොත් ඔයාලට පේනවා ඇති ගොඩක් පොඩි ප්‍රමාණයේ වොයිසස් දෙකක් මේකේ දීලා තියෙනවා. ඒ වගේ මේ කොටස ගැන කතා කරලොත් අපි ඉස්සරහා විවිධ තැන් වලින් ගන්න එයා එක එළියට දාන්න තමයි මේ කවුල් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් තමයි සයිඩ් එකේ කතා කරන්න දෙන්නේ. ඊට අමතරව අපේ ෆුල් ලිඩ් එක මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. අපේ අතුරක් දාලා තමයි මේකත් ඕපන් කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට. ඊට අමතරව මේ වගේ සාමාන්‍ය ඩිසයින් එකක් අපිට මේකේ පිටිපස්සේ බලා ගන්න පුළුවන් වෙනවා. අපි යන් රියර් වීව් එක කොයි වගේද කියලා බලන්න. මේකේ පිටිපස්ස කොටස මෙන්න මේ විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවාද? පළවෙනිින් වට මේ විදිහට පිටිපස්ස ගොඩක් හොඳට බලා ගන්න පුළුවන් නිදී වින් ෂීල්ඩ් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙතනින් පල්ලෙහාට આવොත් මේ විදිහට ඉස්සරහ වගේම Bajaj Qute logo එක බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම මේකේ අපිට ඉස්සරහ විදිහටම ස්ටෑන්ඩඩ් සිග්නල් ලයිට්ස්, ඒ වගේම පාකින්ග් ලයිට්ස්, බ්‍රේක් ලයිට්ස් සහ රිවර්ස් ලයිට් එක මෙතනින් තමයි අපිට දීලා තියෙන්නේ. ඒ වගේම මේකේ ටේල් ගේට් එක ගැන කතා කරනවා. විශේෂයෙන් කියනවනේ මේකේ පිටිපස්ස ටේල් ගේට් එකක් ඩිසයින් කරලා නැහැ. මේකේ පිටිපස්ස කොටස ඔයගොල්ලන්ට බූට් ඒරියාක් විදිහට භාවිතා කරන්න අවශ්‍ය නම් ඔයගොල්ලන්ට පුළුවන් පිටිපස්ස සීට්ස් ඉස්සරහට නමලා ඒ කොටස බූට් ඒරියාක් විදිහට භාවිත කරන්න. සාමාන්‍යයෙන් ලීටර් 700කට අධික ප්‍රමාණයක බූට් කැපැසිටි එකක් අපිට මේක දීලා තිනවා පිටිපස්සේ කොටසේ සීට්ස් ඉස්සරහට නැමුවාම. ඉතින් එතනින් පල්ලෙහාට ආවොත් මම කියන්නේ මේක රියර් එන්ජින් කාර් එකක් කියලා. ඉතින් මේ රියර් එන්ජින් කාර් එකේ එන්ජින් කම්පාර්ට්මන්ට් එක ඕපන් කරන ඩෝ එක තියෙන්නේ මෙන්න මෙතනින්. මේ විදිහට තමයි අපිට මේක ඕපන් කරගන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ විදිහට තමයි අපේ එන්ජින් කම්පාර්ට්මන්ට් එක සර්විස් සඳහා එහෙම සෑම නැත්නම් සාමාන්‍ය අලුතු කටයුතු සඳහා ඕපන් කරගැනීමේ හැකියාවක් තියෙන්නේ. මේක අපිට තියෙන්නේ 216.6 cc DTSI liquid cool engine එකක්. ඊට අමතරව අපිට මේකේ බ්‍රේක් හෝස් පවර් එක 13ක් විදිහට RPM 5500 දී මේකේ නිව්ටන් මීටර 18.9ක ටෝක් එකක් දීලා තියෙනවා RPM 4000 දී. ඒ වගේම මේකේ වේග පහක ගියර් පද්ධතියක් තියෙනවා, sequential ගියර් පද්ධතියක්. ඒ වගේම මේකේ අපිට ලීටර් 8ක ෆුවල් ටැංක් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේක ලීටරයට කිලෝමීටර 36ක් දක්වා ෆුවල් කන්සම්ෂන් එකක් අපිට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ක්වාඩ්‍රිසයිකල් එකේ එළිය ඩිසයින් එක, ඒ වගේම මේකේ පර්ෆෝමන්ස්, එහෙම නැත්නම් මේකේ එන්ජින් එක කොයි වගේද, මේකේ බූට් ඒරියා එක කොයි වගේද දීලා තියෙන්නේ කියලා අපි කතා කළා. අපි ඇතුළට තමයි ඊළඟට නගින්න යන්නේ. අපි රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකට නගිමු සුපුරුදු විදිහටම. මේ විදිහට අපිට මේකට නගින්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති ගොඩක් සිම්පල් විදිහට ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම හොඳ ලෙග් රූම් එකක්, ඒ වගේම හොඳ හෙඩ් රූම් එකක් දීලා තියෙනවා. ඒ වගේම මේ විදිහට හෑන්ඩල්ස් දීලා තියෙනවා අපිට අල්ලගෙන යන්න. ඕවරෝල් ගත්තාම සිම්පල්, ගොඩක් සිම්පල් විදිහට ඩිසයින් කරලා තියෙනවා. සාමාන්‍ය කෝඩර් සයිකල් එකක්, මේක කාර් එකක් නෙමෙයි. ඉතින් ඒකට ගැලපෙන විදිහට ඩිසයින් කරලා තියෙනවා කියලා මම හිතන්නේ. ඉතින් ඊට අමතරව මේකේ අපිට සීට් බෙල්ට්ස් දීලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් නැති පැසෙන්ජර්ස්ලා දෙන්නෙක්ට ගමන් කරන්න පුළුවන් වෙන විදිහට සීට් බෙල්ට්ස් පහසුවම පැසෙන්ජර්ස්ලා දෙන්නෙක්ට රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකේ දීලා තියෙනවා. ඉතින් ඊට අමතරව මේකේ ඩෝ බෝඩ් එක නැත්නම් අපෝල්ට්ස් එක නම් මම මෙතනදිම කතා කරන්නම්. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි මේකේ ඩෝ බෝඩ් එක නැත්නම් අපෝල්ට් එක ඩිසයින් කරලා තියෙන්නේ. ප්ලාස්ටික් වලින් මේක නිර්මාණය කරලා තිනවා. මෙතනින් අපිට එක ස්ටෝරේජ් එකක් දීලා තිනවා. ඒ වගේම මේක තමයි අපේ ඩෝ හෑන්ඩල් එක විදිහට වැඩ කරන්නේ. ඒ වගේම මේක තමයි අපේ ඩෝ ලොක් එක විදිහට වැඩ කරන්නේ. ඒ වගේම සාමාන්‍යයෙන් ගොඩක් හොඳ සයිස් එකේ ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකකුත් අපිට පහලින් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් මම කලින් කිව්වා වගේම පිටිපස්සේ පැසෙන්ජර්ස්ලා යන්නේ නැත්නම් මේ සීට්ස් ඉස්සරහට නමන්න පුළුවන් අපේ බූට් ඒරියා එකේ ඉඩ වැඩි කරගන්න. ඉතින් මම ඉස්සරහට නගිනවා. ඉස්සරහ මොනවද තියෙන්නේ කියලා බලන්න.
driver area එක ඇතුළට නගින්න කලින් මම මේකේ ඩෝව් බෝඩ් එකේ නැත්නම් අපෝල්ස් එකෙන් කතාව පටන් ගන්නම්. මේකේ මම එලියෙන් සඳහන් කළා. එහෙම නැත්නම් අපි සයිඩ් view එක ගැන කතා කරද්දී කවුල්ස් නිර්මාණය කරලා තියෙන කුව ඇතුළට වාතය ගන්න. ඒ කවුල්ස් ඇතුළට එන්නේ මෙන්න මේ වයින් තමයි. මේකෙන් තමයි එලියෙන් ගන්න වාතය අපිට ලබා දෙන්නේ. මේක වායු සමීකරණ පද්ධතියක් නැති නිසා. ඊට අමතරව මේකේ design එක සාමාන්‍යයෙන් පිටිපස්සේ design එක වගේම තමයි. මේ වගේ storage compartment එකක් දීලා තියෙනවා. මේ වගේ simple door handle එකක්. ඒ වගේම door lock එකක් මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මම ඇතුළට නගින්න කලින් මේකේ seat එක ගැන කතා කරන්නම්. මේකේ driver එකේ front passenger එකේ seat දෙක යටම අපිට storage compartments දීලා තියෙනවා මෙන්න මේ විදිහට. මේ කොටස් දෙකේම අපිට storage compartments තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ අපිට passenger side එකේ අපේ tool kit එක ලබා දීලා තියෙනවා. එහෙම නැත්නම් අපේ jack එකට අවශ්‍ය tools ලබා දීලා තියෙනවා. ඊට අමතරව මෙතන seat එකේ දකුණු පැත්තේ එහෙම නැත්නම් driving seat එකේ දකුණු පැත්තේ අපිට hand brake lever එක දීලා තියෙනවා. ටිකක් නුපුරුදු දැනක තමයි hand brake lever එක දීලා තියෙන්නේ. ඊට පස්සේ මම මේක ඇතුළට නගින්නම් ඔයාලට පේන ඇති. මෙන්න මේ විදිහට තමයි මේක ඉඩ කඩ ගැන ඔයාලට යම් අවබෝධයක් ගන්න පුළුවන් වෙයි කියලා තමයි මෙන්න මේ විදිහට. ඉතින් මේකේ spare wheel එකට අවශ්‍ය tools ගැන මම ඉස්සෙල්ලා කතා කළා. මේ seat එකකට තමයි ඔයා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව අපේ spare wheel එක දාලා තියෙන්නේ මෙන්න මෙතනින්. මෙන්න මේ cover එකකින් යට තමයි අපේ spare wheel එක දීලා තියෙන්නේ. ඊට අමතරව මේකේ dashboard එක ගැන කතා කරද්දී මේ විදිහට lock කරන්න පුළුවන් විදිහේ compartments දෙකක්ම දීලා තියෙනවා. සාමාන්‍යයෙන් average මට්ටමක ඉඩ කඩක් මේකේ තියෙනවා. ඒ වගේම අපේ gauge cluster එක එහෙම නැත්නම් meter panel එක අපිට මැද්දෙන් තමයි මෙන්න මේ විදිහට දීලා තියෙන්නේ. මේ gauge cluster එක ගැන කතා කරද්දී ඔයාලට පේනවා තිය analog video එක අපේ speed meter එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඊට අමතරව අපේ signal indicators, ඒ වගේම සාමාන්‍යයෙන් මම යන ගමන් episode 8 වෙනි එකේ කතා කරපු අපේ indicators ටිකක් බලා ගන්න පුළුවන් වෙනවා දකුණු පසින් සහ වම් පසින්. ඊට පහලින් එන digital display එකේ ඔයාලට පේනවා තිය අපේ fuel level එක, ඒ වගේම අපේ mileage එක, clock එක, ඒ වගේම අපේ gear position. එහෙම නැත්නම් අපේ වේග පහක gear පද්ධතිය gear position එක මෙතනින් දීලා තිනවා. ඊට පස්සේ අපි මෙතනින් පල්ලෙහාට ආවොත් ඔයාලට පේනවා තිය අපේ gear lever එක. මේක sequential type එකකට තමයි design කරලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ විදිහට උඩට සහ පහළට තමයි මේක shift කරන්න පුළුවන් වෙන්නේ. උඩට shift කරාම gear එකෙන් gear එක අපිට up කරන්න පුළුවන් වගේම පහළට shift කරාම gear එකෙන් gear එක අපිට අඩු කරන්න පුළුවන්. ඒ වගේම අපේ gear එක එහෙම නැත්නම් අපේ reverse gear එකට දානවා නම් මෙන්න මේ විදිහට මේක ඇල උඩට ඇදලා තමයි පල්ලෙහාට දාලා රිවර්ස් ගිය එකට දාන්න ඕනේ. ඉතින් ඊට අමතරව ඔයගලන්ට පේනවා ඇති මේක අපිට ඔඩියෝ සිස්ටම් එකක් දීලා දෙනවා සාමාන්‍ය විදිහටම. මෙන්න මේ විදිහට ඔඩියෝ සිස්ටම් එකක් දීලා දෙනවා. අපිට මේකේ USB පහසුකම්, ඒ වගේම AUX පහසුකම්, ඒ වගේම memory card පහසුකම්, ඒ වගේම FM රේඩියෝ පහසුකම් වගේ ගොඩක් දේවල් මේකේ අපිට දීලා තියෙනවා. ඒ වගේම දකුණු පැත්තෙන් අපිට 12 volt out එකකුත් දීලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි මේකේ කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ මම විශේෂ දෙයක් මේ කතා කරන්න ඕනි. මම ඉස්සරහදී කතා කළා මේකේ එයා එක ඇතුළට ගන්න කවුල්ස් නිර්මාණය කරලා තියෙනවා කියලා. අන්න ඒ කවුල්ස් වලින් ගන්න එයා එක අපිට පිට කරන්නේ මෙන්න මේ විදිහේ අපේ AP level තියෙන මෙන්න මේ කවුල් වලින් තමයි අපේ ඉස්සරහින් ගන්න එයා එක අපිට ලබා දෙන්නේ. ඉතින් මේ වගේ design එකක් දීලා තියෙනවා. මේක වායු සමීකරණ පද්ධතියක් නැති නිසා. ඉතින් මේක steering wheel එක ගැන කතා කරද්දී මෙන්න මේ විදිහට තමයි steering wheel එක බලා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය පොඩි කාහයක steering wheel එකක් size එක තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මැද්දෙන් cute කියලා design කළා. එහෙම නැත්නම් emboss කරලා තියෙනවා. ඒ වගේම horn එකක් අපිට මේක තමයි දීලා තියෙන්නේ. ඒ වගේම සාමාන්‍ය සුපුරුදු විදිහට අපේ wiper levers, ඒ වගේම අපේ signal levers මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් 216cc quadricycle එකක් විතර මේක drive කරද්දී කොහොමද දැනෙන්නේ කියලා පොඩ්ඩක් driving experience එකක් ගන්න යන්නේ. අපි බලමු මේක කොහොමද drive කළා, මේක කොහොමද අපිට experience කරන්න පුළුවන් වෙන්නේ කියලා. පළවෙනියෙන්ම මේක gear system එක ගැන කතා කරනවා. මම මුලින් කිව්වා වගේම අපිට සාමාන්‍ය manual වාහනයක් පදින විදිහ නම් අපිට clutch එක පාගල මේ විදිහට gear shift කරන්න පුළුවන්. නමුත් වෙනස තියෙන්නේ මේක sequential විදිහට මෙන්න මේ විදිහ තමයි gear එක change කරන්න තියෙන්නේ. මේ විදිහට උඩට gear එකේ ඉඳන් පහ දක්වා මේක change කරන්න පුළුවන්. මෙන්න මෙතනින් අපි gear position එක වැටෙනවා. ඒ වගේම පිටිපස්සට මෙන්න මේ knob එක උඩට ඇදලා පිටිපස්සට දැමාම අපේ reverse gear එක අපිට යොදන්න පුළුවන්. ඉතින් අපි gear 1 එකෙන් දාලා පටන් ගමු. මොකද වෙන්නේ කියලා බලමු අපි මේ පොඩ්ඩක් drive කරලා. මේක clutch එක ගැන මම පළවෙනිම කියන්නේ සාමාන්‍යයෙන් ඉන්දියන් වාහනත් එක්ක compare කරද්දී මේකේ clutch එක යම් කිසි range එකක තියෙනවා කියන පුළුවන්. සාමාන්‍යයෙන් සමහර ඉන්දියන් වාහනවල clutch එක එක තැනක විතර තියෙනවා. එහෙම නැත්නම් එතනදී clutch එක දුන්න නැත්නම් වාහනේ නවතිනවා. මේකේ clutch එක සාමාන්‍ය ජපන් වාහන වගේ පොඩ්ඩක් යම් කිසි range එකක තියෙනවා. ඉතින් මේක quattro cycle එකක් විතර සාමාන්‍යයෙන් average මට්ටමක තියෙනවා මේකේ driving experience එක. පොඩක් පහසුවෙන් drive කරන්න පුළුවන්. මේක quattro cycle එකක් විතර බලද්දී ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මට door එක ගැන කතා කරද්දී කියන්න අමතකුණා මේකේ තියෙන අපිට sliding windows අපිට windows දීලා නැහැ. මේ විදිහ sliding windows තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තවත් විශේෂ දෙයක් තියෙනවා. අපිට මේකේ fan system එකක් දීලා තියෙනවා මේ වාහනේ. මේක after market high කරපු fan එකක්. මේක අපේ original වාහනේ බලා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ වගේ දේවල් ගොඩක් වැදගත් වෙයි. ඔයාලට මේකේ වායු සමීකරණ පද්ධතියක් නැති නිසා
ඉතින් අද ඔයගොල්ලෝ දකින්නේ නැති Bajaj Qute Quadricycle කොයි වගේද කියලා. ඉතින් වාහන සම්බන්ධ හැම experience එකක්ම ඔයගොල්ලන්ට ඔටෝහබ් YouTube channel එකෙන් ගන්න පුළුවන්. ඉතින් Quadricycle එකක් විදිහට මේකේ කොයි වගේ විශේෂාංගද තියෙන්නේ කියලා ඔයගොල්ලෝ අද දකින්නේ නැති. ඒ වගේම මේක කාර් එකක් විදිහට වැඩි මතයක් තිබුණ නම් ඒක निराකරණය වෙන්නේ නැති කියලා හිතෙනවා. ඉතින් වාහන සම්බන්ධ හැම experience එකක්ම ගන්න මම කලින් කිව්වා වගේම අපි YouTube channel එක subscribe කරන්න, අපි Facebook එක like කරන්න, අපි Instagram එක follow කරන්න, මතකතුව හසිත 955 Instagram එකත් follow කරන්න. සිංහලෙන්ම වාහන ගැන දැනගන්න මේ ඔටෝහබ්. I'm just